I born kila pilitanwa study tips YouTube channel. B.Tech in Agriculture and Seafood Technology. Mamme upadi paatamalawa saha anikut upadi paatamalawala vishayanubaddha danum parikshane sandaha podu ena sheshra me video eken katha karanawa. E kiyanne meka B.Tech in Agriculture saha Seafood technology ayata vitarak nevey anik ayata wedagath mokadda me ocean university ekak kohoma sagare sambandhawa yana upadhi patamala tiyena hinda megedi poduwe vishayanubaddha danum parikshane sandaha ena dewal mama me video eke katha karana ekinda anik upadhi patamala walata apply karapu kattiyat meke iwara wenakamma balanda e wage mama me video eken katha karanne vishayanubaddha danum parikshane sandaha ena පොදු ප්‍රශ්න සහ agriculture and seafood technology වල කට්ටියට එන මේ ප්‍රශ්න ගැන අනිකුත් මේ අභියෝගතා පරීක්ෂණයේදී එන papers ගැන මම කලින් මුලින්ම කරපු video එකේ මේ කතා කරලා තියෙනවා ඒ වගේම ඊට පස්සෙත් video එකක් කරා ඒ video දෙක බලලා නැත්නම් අනිවාර්යෙන් බලලා එන්න මම ඒකේ link එක comment section එකේ දාන්නම් හරි අපි දැන් යම් video එකට මුලින්ම මේ agriculture and seafood technology උපාධියට ඇතුළත් වීමේ සුදුසුකම් කියලා ඉන්නම් මුලින්ම බලන කෙනෙක්ට මේක පොඩ්ඩක් තේරුම් ගන්න. A level S pass 3ක් තියෙන්න ඕනේ biosystem technology හෝ bioscience කරලා. නැත්නම් NVQ level 5 diploma සුදුසුකම සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ agriculture හෝ food technology වල. මුලින්ම පොදු වෙන කරුණු කතා කරන්න කලින් මේ උපාධිය අභියෝගතා පරීක්ෂණයට එන විෂයානුබද්ධ දැනුම් පරීක්ෂණය ගැන මම කතා කරලා ඉන්නම්. මේ සඳහා එන්න පුළුවන් ශ්‍රේෂ්ඨ තමයි ජලජ විශේෂ ඒ වගේම සාගර ශාක ආහාර ඒ වගේම සාගර තොරතුරු සහ තොරතුරු තාක්ෂණික දැනුම. ඒ වගේම ඛනිජ සම්පත් පරිසර පද්ධති ඒ වගේම කොරල් පර සමුද්‍ර දූෂණය වගේ ශේෂ්ඨ සම්බන්ධ කරගෙන ඔයගොල්ලන්ට විෂයානුබද්ධ දැනුම් පරීක්ෂණේ බොහෝ දුරට ලැබෙයි. හරි අපි දැන් බලමු අනිකුත් සෑම උපාධි පාඨමාලාවකටම විෂයානුබද්ධ දැනුම් පරීක්ෂණය සඳහා පොදුවේ එන්න පුළුවන් කරුණු මොනවද කියලා. ඔබ අභියෝගතා විභාගයට යන්න කලින් මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරලා යන්න. ඒ වගේම මේ ශේෂ්ඨ පිළිබඳව කරුණු හොයාගෙන යන්න ඒක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. අපි බලමු දැන් මේක කොහොම වුණත් මේ සාගරයේ සම්බන්ධ වෙන උපාධි පාඨමාලා. ඒකින්ද විෂයානුබද්ධ දැනුම් පරීක්ෂණය සඳහා පොදුවේ එන්න පුළුවන් ශේෂ්ඨ අපි දැන් හොයලා බලමු. ඔයගොල්ලන්ට පොදුවේ එන්න පුළුවන් ජලජ ජීවි විශේෂ. ඒ වගේම සාගරයේ පිළිබඳව මෑතකදී වෙච්චි දේවල් ඒ වගේම සාගරයේ විද්‍යාත්මක දේවල් ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඒ වගේම තොරතුරු තාක්ෂණ දැනුම දැන් හැමදේම යන්නේ IT පදනම් කරගෙන හින්දා තොරතුරු තාක්ෂණික දැනුම ඔයගොල්ලන්ගෙන් චෙක් කරයි මේකෙදි. ඒ වගේම ජලජ වර්ග සහ ජල තත්ත්ව ගැන චෙක් කරලා බලයි. ඒ වගේම ඛනිජ සම්පත් ඒ වගේම විවිධ පරිසර පද්ධති සහ කොරල් පර පිළිබඳව සහ සමුද්‍ර දූෂණය සහ ඒවාට ගන්න පුළුවන් ප්‍රතිකර්ම වැනි ශේෂ්ඨ ගැන ඔයගොල්ලන්ට පොදුවේ දැනුම් පරීක්ෂණයේදී අහයි. කියන්න ඕනේ මම මේකෙදී අනික් papers ගැන මුල් video එකේ කතා කරලා තියෙනවා ඒක බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න විභාගෙට යන්න කලින් video එකේ යාළුවන්ට share කරන්න ඔයගොල්ලෝ මේ video එකෙන් දෙයක් ගත්තා නම් අනිවාර්යෙන් comment කරන්න අනිවාර්යෙන් මේ ඔයගොල්ලෝ සූදානම් වෙලා යන්න අභියෝගතා විභාගෙට යන්න කලින් ගිහිල්ලා හොඳට ඒක ලියන්න හැමෝටම ජය වේවා